දැන් ඔන්න ළමයා එනවා. ළමයාවට පස්සේ මොකද වෙන්නේ? උඹලට දැන් වෙච්ච ඉරනම මේ මං ගන්න එපා. ළමයා එනවා එළියට නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ළමයා එළියට ආවට පස්සේ අම්මගේ ගියාකරකම් මොනවද? දරුවමයි නේද? අර මිනිහා දිහා බලනවද? බලනවද බා? ඉතින් අම්මා බලනවා ළමයා පැත්තෙන්. ළමයාට ඕන කරන ඒවා ඔක්කොම හොයන්න ඕන. කවුද හොයන්න ඕන? තාත්තා හොයන්න ඕන. එතකොට තාත්තා මොකද කරන්නේ? උදේ යනවා රෑ එනවා. උදේ යනවා රෑ එනවා. මේ රෑ එන අතරදී අම්මා කොහෙද? උදේ ගිහලා වැට්ට තාත්තා රෑ එනවා. අනේ මේ දරුවන්ට ගෑනට කණ්ඩ හොයාගෙන එනවා. ආ එනකොට ගෑනි කොහෙද? දරුවත් එන්නේ බල ටීවී එකේ. ළමයා වන්නේදි කරලා. ළමයා කාවි ඉන්නව නම් කමකුත් නෑ බල දරු දෙන්නේ අපි කියයි. ටීවී එකේ නෙමෙයි දින්නේ. අරෙන් ඇඬුවොත් නේද දුවන්නේ? එක්කෝ වෙන මොනවා හරි මගුලක් කර කර ඉන්නවා ඇඬුවොත් තමයි දරුවා ගාවට යන්නේ නේ. අවදි වියවක චුට්ටා. මම දකින්නේ නැද්ද? එතකොට දරුවාට බොරු උගන්වන්න කවුද ඉද්ද ළම? අපි නිකන් කරන්න උගන්වන්න කවුද? කවුද බං? මේක කිරි දීලා නිදි කරනකොට මේකයි ඉන්නවා අම්මා ළඟ. දරුවා ගාව ඉන්නවා අම්මා. ඊට පස්සේ මොකද වෙන්නේ? නැගිටිනකොට අම්මා ඉන්නවද බල එතන? තුපි මේව දකින්නේ නැද්ද? අම්මා ඉන්නවද දරුවා ගාව? අරුව බලන නැගිටලා කොහොම බල මං නිදි අදි හිටියා. මේක නෑනේ. ඊළඟට ඔකට හිටපු ගමන් ඇඬිල්ල පටන් ගන්නවා. ඇයි ඌ කතා කරILLා ඌට කතා කරන්න බෑනේ. ඌ මුලින් කතාව කරන්නේ. ඒ කතා කරන එක වැඩියෙන් හයියෙන් කෑ ගහන එකකට තමයි කඳුලෙන් තොපිත් හයියෙන් කෑ ගාපියා තොපි ඇස්වල කඳුලෙන් නැති කියලා බලන්න. අඬන්න අවශ්‍ය නැහැ පුතා. හයියෙන් කෑ ගාදි හයියෙන් hina වුණත් කඳුලෙන් නැද්ද බල? තේරුම් ගන්න යවක යමක් අවබෝධයෙන්. මේක පොඩි කාලේ මේ අපි ඉඳි අඬනවා කියලා ඕක නම කරන් දාලා තියන අඬනවා. ඌ කතා කරන්නේ. ඈ ඌගේ භාෂාවෙන් ඌ කතා කරන්නේ අවබෝධයෙන් දැකපියා ඌ මේවා. ඈ ඌගේ භාෂාවෙන් කතා කරන්නේ. ඌ භාෂාව දන්නවද? දන්නවද බා ඌ භාෂාව වෙනකොට? ඉතින් ඌ අඬ ගන්නවා. ඌගේ කතාව තමයි අඬන විදියෙන් ඌකින් එන්නේ එළියට. ඈ මට ඔක කියන්න කිව්වොත් මුල ඉපදෙනකොට එළියට එන හැටි ඉඳන් කියයි ඒක ඕනේ නැහැ. මෙතන ඉන්නකෝ. ඊට පස්සේ මේක කෑ ගන්නවා නේද? ඊට පස්සේ මේක හුරු වෙන්නේ කොහමද? ඇයි අම්මා නැහනේ බා. හැමදාම මොකද වෙන්නේ එතකොට? කෑ ගන්නවා. ළඟනෙන්න නේ. මං හරිද වැරදිද? ඌ දන්නවා මොකද්ද? ඕන් දැන් කෑ ගන්න එක ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඇඬිල්ල බවට පත් වෙනවා. ඇයි කවුද අඬනවා කියන එක ළමයා ගලුවට දෙන්නේ? ළමයා අතර කතා කරන එකට අම්මා මේ ඉඳන් ආව කියලා ඇයි අඬන්නේ? පුතා අඬන්න එපා. එහෙම නෙමෙයිද? එතකොට අර දරුවට වැටෙනවා මම මේ ඇඬිල්ල අඬන එකක් තියෙනවා. ඇඬිල්ල. ඒ කියන්නේ කතා කරන එක මේ අඬනවා කියන එක. හැම වෙලාවෙම ඊට පස්සේ අඬන්න ගන්න නැද ලොකු වෙනකම්ම. දැනුම් ඇති තේරු පොඩක් තේරෙන කාලේ යනකම් මේක පොඩි දෙයට අඬන්නේ නැද්ද? ඒ පොඩි දෙයට අඬන්නේ ඇයි? ළමයා ඉඳන් ඉන්නේ ඒක අඬන එක. ඒක වෙන්න ඕන ඇඬුවොත් ඉන්නේ අම්මා තාත්තා ළඟට. එහෙම නෙමෙයිද? මොනවාරි අරන් දෙන්නේ ඇඬුවොත් නෙමෙයිද? ඇඬුවේ නැත්නම් අරන් දෙනවද? ඔය ළමයා ඉල්ලන්නේ තොපි මුලින් දෙනවා. ළමයා ඉල්ලන්නේ නැහැ මොකෝ. තොපි දීලා දීලා පුරුදු කරනවා. ඊට පස්සේ ළමයා ඒවට ආස කරන්න ගන්නවා. මම මගේ ගෙදර ලොකු ළමයාකින් දැක්ක දෙයක් බලවම ඒ කියන්නේ. මොනවාටවත් ආස කරේ නැහැ. ඔන්න බෝල ගේනවා. ඊට පස්සේ බෝලමයි. යන්නේ යන්න තැන බෝල ඕන. ඈ යන්නේ කොහෙද බෝලයක් විතරයි. වෙන මොකුත් ආස කරේ නැහැ. මට මතකයි දඹදෙණියේ එද්දී වෙලාවක මේ ළමයා මං කෝයි මොකුත් දෙන්න එපා ළමයා ඊට සෙල්ලම් බඩු අරන් දෙන්නවා මං කෝව දෙන්න එපා ඈ ළමයා බෝලට න්යාදා බෝලේ ඇති එයා බෝල පෙන්වන්නේ නැහැ කරන් දෙන්න එච්චරයි ඊට යා මොකුත් එපා ඇහුවෙම නැහැ පවුලගේ තාත්තලා අම්මා පවුලගේ තාත්තා අම්මා පවුල ඔක්කොම මොකද කරේ මට හොරෙන් දෙනවා 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 ඊට පස්සේ වෙච්ච දේ දන්නවද අපේ පවුලට යන්න බැර අපේ පවුලනේ මං කැමති නැහැ ගෑනින්නේ බා ගෑනිට යන්න බැරුව ගියා දංගොඩුවේ රෙද්දක් ගන්නවත් යන්න බැරුව ගියා මේ බිම පෙරලි පෙරලි අනන්න ගත්තා ඇයියේ ඉල්ලන්න දෙ දෙන්නේ නැහනේ මන් නියඳව බලන් හිටියා මහා සතුටකින් ඇයි මං ඔය කියපු දේවල් නෙපා උඹ ඊට පස්සේ ගියාම තැනකදී තොට එපා වෙයි තොට මිනිස්සු ඉතරාව ළමයා අඬනවා කෑ ගහනවා ඒක වෙද්දි මට කික් එකක් නෙමෙයිද බල ඇයි කියලා දෙය අහන්න නැතුව කරපුවාම ඊළඟ මට කියනවා කෑ ගහනවලු අඬනවලු මන්ද බලි මන්ද වැරදි ඈ හිතපල්ලා බං හිතපල්ලා ඉතින් ඔය චුට්ටෙන් එහාට මම කතා කරන්නේ උඹලා උඹලා තුලින් දැකපල්ලා උඹලා තුලින් වෙච්ච දේවල් උඹලා තුලින් ගෙනිච්ච දේවල් ඔය ඔක්කොම කල්පනා කරලා බලලා මේ තාත්තේ ගෑනු දැනගන්න යව සීදේවිය බවට පත් වෙන්න තොපි තුලින් ගොඩ නැගෙන්නේ තොපේ පවුලේ සෞභාග්‍ය එතුලින් සී විභූතිය වෙන මොකුත් නෙමෙයි මුළු පවුලේම සී විභූතිය දෙන අම්මේ තාත්තේ පිරිමි හදෙන මේ ගෑණිකත්
ගෑනට පුළුවන් මම බය නැතුව කියලා මේ පිරිමියට පුළුවන් ගෑනියව කන්ට්‍රෝල් කරන්න මම නැහැ කියන්නේ නැහැ. නමුත් ගෑනියව කන්ට්‍රෝල් කරන්න ගියාම පිරිමින්ට මොකද වෙලා තියෙ සතුටින් ඉන්න පුළුවන්ද කියලාද? නෑ. පුළුවන්ද බා? ඉන්න දෙනවද ගෑනි? නෑ. ඔය උඹලා ගෑනුත් ඔහම තමා. අම්මේ උඹලා කල්පනා කරපල්ලා ගෙදර බුදුන් අම්මා. අද ගෙදර බුදුන් අම්මා කෙනෙක් ඉන්නවද බා? අම්මා කියන්න බෑ අයියේ. ගෙදර මූදල දේවියෝනේ ඉන්නේ බා.